අයිබවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිදේ හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම අනුරාධා රණසිංහ ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත ඡන්දය ප්‍රකාශ කිරීමට 1,71,43,354ක් මධ්‍යස්ථාන 13,421ක් පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය හෙට මධ්‍යම රාත්‍රියට පෙර මැතිවරණ කොමසාරිස් ජෙනරාල් පවසයි. තැපැල් ඡන්ද වගේ වල ප්‍රතිඵල රාත්‍රි 10 12 මධ්‍යම රාත්‍රියට කලින් ඒකේ ප්‍රතිඵල එන්න ඉඩකඩ තියෙනවා. දැන් අවධානය දේශීය පුවත් වෙත. 2024 ජනාධිපතිවරණයේ පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය හෙට මධ්‍යම රාත්‍රී 12ට පෙර නිකුත් කිරීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ සියත ප්‍රෙසිඩන්ට් 2024 වැඩසටහනට එක්වෙමිනුයි. මේ අතර සියලුම අපේක්ෂකයන්ට සමබිමක් ලබා දෙමින් සියත ප්‍රවෘත්ති සිදු කළ කාර්යභාරය පිළිබඳවද මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා මෙහිදී විශේෂ ස්තුතිය පළ කළා. මේ වෙනකොට අපිට පේන්න තියෙන දෙයක් ටිකක් නියුණු තත්වයක් තියෙන්නේ. සමහර තැන්වල ඡන්දයක් තියෙනවද නැද්ද කියලාත් හොයාගන්න බැලුවා. මේ 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 නියුණු තත්වය ඔබ දකින්නේ මොන විදිහටද? නෑ මම ඒක විශ්වාස කරනවා මේ රටේ ඡන්දදායකයන්ගේ මැතිවරණ සාක්ෂරතාවය පිළිබඳ යම් ආකාරයක දියුණුවක් අපිට දකින්න පුළුවන්. මැතිවරණයක් අවසන් කෙසේ හැසිරියුද්ද කියන එක සම්බන්ධයෙන් ඔවුන්ගේ කාර්යභාරය නිසි ආකාරයෙන් කරන බව තමයි පේන්නේ. ලු ඡන්ද කොතරම් ප්‍රමාණයක් මෙවර තිබෙනවද? 2019ට සාපේක්ෂව ගතොත් 111,000ක විතර වැඩිවීමක් තියෙනවා මේ ජනතිවරණ සම්බන්ධයෙන් ගත්තොත්. එතකොට ඡන්ද කාඩ් එක දැන් ඡන්ද කාඩ් එක බොහෝ දෙනෙකුට හම්බෙලා තියෙනවා. නමුත් ඇතම් කණ්ඩායමකට හම්බෙලා නැහැ තවමත්. ඔවුන්ට දෙන්නට තියෙන මොන වගේ උපදේශයක්ද ඔබ ඡන්දේ භාවිතා කිරීම සඳහා? 97%කට බෙදලා ඉවරයි. 3% ප්‍රමාණයක් තමයි දිවයිනේ සියලුම උපතැපල් කාන්තෝරල මේක තියෙනවා. එතකොට ඔබට 21 වෙනිදා 10වල් පවා අපේ තැපැල් කාන්තෝරුව ඇරලා තියෙනවා. හැබැයි නිල ඡන්දම් පත කියන එක අත්‍යවශ්‍ය කාරණාවක් නෙවෙයි ඡන්ද දාන්න. වළංගු ඡන්ද හැඳුනුම්පත් තරංගයන් ප්‍රමාණවත්. රතනමාත දැන් කොච්චර රාජසේවකයෝ පිරිසක් මෙවර යොදාගෙන තියෙනවද? කොතරම් පිරිසක් ඔබතුමාලගේ කාර්යයන් ඉටු කරනවද මේ මැතිවරණ කොමිසමේ? සමස්තයක් ඉදිරියට ගත්තොත් අපිට කාර්යමාණ්ඩල 102,4 ප්‍රමාණයක් ඉන්නවා අපේ මැතිවරණ කටයුතු සඳහා. මේ දවස්වල අර කියනවා කට්ටිය මේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් එනකොට මාධ්‍යර තියනවාද මේ නිල නොලත් ප්‍රතිඵලයයි සඳහන් කරන යම් යම් තොරතුරු විකාශය කිරීම ප්‍රචාරය කිරීමක් සිද්ධ කරනවා. මේ සඳහා වන වැටබැඳීමක් සිද්ධ වෙනවද? මොකද්ද මේ සම්බන්ධයෙන් ඔබතුමාලා මෙවර ගන්න තීරණය? නෑ ඉතින් වැට අපි බඳින්න දෙයක් නෑ. වැටත් නිරත් ගොයන් කන්න තු හිටියනම් ඉවරයි වැඩේ. අපි අවසාන ප්‍රතිඵල මේක හංගන්න දෙන්නේ අපි දෙනවනේ. ඒ වෙලාවක දුන මීට කලින් නිල නොනේව අවශ්‍ය වෙන්නේ නෑ. නිල එක තියෙද්දි ප්‍රතිර කොටාෂ 22 ප්‍රතිඵලයන් පස්සේ ලංකාවෙන් ප්‍රතිඵලයේ ප්‍රකාශයට පත් කිරීම සිදු කරන ලබනවා. මෙතන කොමිෂන් සභාව මෙවර යම් කිසි පුරෝකථනයක් කරනවද? ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් කීයේ සිට කීය දක්වාද කියන කාරණා? ඉතින් මේවා සියල්ල තීරණය වෙන්නේ මේ රටේ ඡන්දදායකයෝ ඡන්දේ පාවිච්චි කරලා අපිට ලැබෙන විදිහට. සාමාන්‍ය රාත්‍රියේ 10න් පස්සේ 12ට ඕනේ. අපි දැන් සාමාන්‍යයෙන් තැපැල් ඡන්ද ගණන් කිරීම ආරම්භ කරනවා හවස 4:00-5:00 විතර. මොකද එතෙන්දී අපි සාමාන්‍යයෙන් තැපැල් ඡන්ද වගේ වල ප්‍රතිඵල අපි විශ්වාස කරනවා රාත්‍රි 10 12 මධ්‍යම රාත්‍රියට කලින් ඒකේ ප්‍රතිඵල එන්න ඉඩකඩ තියෙනවා. තැපැල් ඡන්ද 22 වෙනිදා සන්ධ්‍යා භාගයේ වන විට ජයග්‍රහකය ප්‍රකාශයට පත් කිරීම සහ කටයුතු අවසන් කරන්න පුළුවන් වෙයි කියලා. ඔබ මා විශ්වාස කරනවා පුළුවන් කියන එක. අපිට අවශ්‍ය වෙන්නේ නිදහස සාධාරණ මැතිනම් පැවැත්වීම පමණයි. ඒ සඳහා අපේ කොටස අපි ඉටු කරනා වගේම ඔබේ කොටසත් ඔබ ඉටු කරොත් අපිට නම් මේක ඒ ආකාරයෙන්ම අපිට මේක යහපත් ශ්‍රී ලංකාවකට හේතුවක් වේ. මේ සමබිමක් නිර්මාණය කිරීම සඳහා අපි මාධ්‍ය ආයතනයක් විදිහට ඉතාම අපක්ෂපාතී ලෙස සියලු අපේක්ෂකයන්ට ඒ ලබා දිය යුතු සමතනක් ලබා දීලා කටයුතු කළා. නෑ ඇත්තටම ස්තුති වන්දනා සීතා ආයතනයට, ඔබ මාධ්‍ය ආයතනයේ මාධ්‍ය ආයතනයක් විදිහට මාධ්‍ය කාර්යභාරයේ නිසියාකරන විශේෂ මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් ඔබගේ යුතුකම් කොටස ඉටු කළා කියලා අපි විශ්වාස කරන කමිටු සභාව විදිහට. ඒත් එක්කම අපිට විශේෂයෙන්ම ඔබ අවස්ථාව දුන්නා මහජනතාව දැනුවත් කරන්න අපිට මාධ්‍ය අවශ්‍ය වෙන්නේ මැතිවරණ කමිෂන් සභාවට මේ තියෙන කාරණා පිළිබඳ දැනුවත් කිරීමේ කියන කාරණාව සඳහාම පමණයි. ඔබ අපිට දුන්න අවස්ථාව සම්බන්ධයෙන් නැවතත් ඔබගේ පාලන අධිකාරියටත් ස්තුතිවන්ත වෙනවා. මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දේ භාවිතා කිරීමට සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව 1,71,40,354ක්. දිවයින පුරා ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 13,421ක්. සමස්ත දිවයිනේ ලියාපදිංචි ඡන්ද සහ ඡන්ද මධ්‍යස්ථාන පිළිබඳවයි මේ විමසුම. අප මුලින්ම අවධානය යොමු කිරීමට සූදානම් වන්නේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කය වෙතයි.
කොළඹ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව 17,65,351ක් ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 1,204ක් ගම්පහ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව 18,81,129ක් ගම්පහ දිස්ත්‍රික්කයේ මෙවරත් ලංකාවේ වැඩිම ඡන්දදායකින් පිරිසක් ලියාපදිංචිව ඇති දිස්ත්‍රික්කයේ බවටයි පත්ව ඇත්තේ එහි ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 1,212ක් බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව 10,24,244ක් කළුතර දිස්ත්‍රික්කයේ පිහිටුව ඇති ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 735ක් අපගේ මීළඟ අවධානය මධ්‍යම පළාත වෙත මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව 11,91,399ක් ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 890ක් මාතලේ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව 429,991යි ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 330යි මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව 605,292යි ඡන්ද මධ්‍යස්ථාන 534ක් ස්ථාපිත කර තිබෙනවා දැන් අවධානය දකුණු පළාත වෙතයි දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව 903,163ක් ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 715ක් මාතර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව 686,175යි මාතර ඡන්ද මධ්‍යස්ථාන 526ක් ස්ථාපිත කර තිබෙනවා දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව 520,940ක් ඡන්ද මධ්‍යස්ථාන 410ක් ක්‍රියාත්මකයි උතුරු පළාතේ යාපනයේ දිස්ත්‍රික්කයේ යාපනයේ ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව 492,280ක් ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 511ක් යාපනයේ දිස්ත්‍රික්කයේ කිලිනොච්චිය ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව 1,907යි ඡන්ද මධ්‍යස්ථාන 108ක් එහි ස්ථාපිතයි උතුරු පළාතේ වන්නි මන්නාරමේ ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව 90,607යි මධ්‍යස්ථාන සංඛ්‍යාව 98යි උතුරු පළාතේ වන්නි දිස්ත්‍රික්කයේ වවුනියාවේ ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව 128,585ක් ඡන්ද ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව 152ක් මුලිතිය ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව 86,889ක් මුලිතියෙහි ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 137ක් නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කය ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව 449,686ක් ඡන්ද මධ්‍යස්ථාන 442යි දිගමඩුල්ල අම්පාර ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 555,432යි ඡන්දේ ප්‍රකාශ කිරීමට මධ්‍යස්ථාන 528ක් ක්‍රියාත්මකයි නැගෙනහිර පළාතේ ත්‍රිකුණමල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව 315,925ක් මධ්‍යස්ථාන 318ක් ක්‍රියාත්මකයි දැන් අපගේ අවධානය වයඹ පළාත වෙතයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව 14,17,226ක් මධ්‍යස්ථාන 977ක් ක්‍රියාත්මකයි පුත්තුල්ම දිස්ත්‍රික්කයේ ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව 663,673ක් මධ්‍යස්ථාන 470යි අනුරාධපුර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව 741,862යි මධ්‍යස්ථාන 636යි උතුරුමැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව 351,302යි ඡන්ද මධ්‍යස්ථාන 292යි අප දැන් අවධානය යොමු කරන්නේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ වෙතයි බදුල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව 705,772ක් ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 530ක් මොනරාගල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව 399,166ක් ඡන්ද මධ්‍යස්ථාන 383ක් ක්‍රියාත්මකයි සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කය ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව 923,736ක් ඡන්ද මධ්‍යස්ථාන 700ක් ක්‍රියාත්මකයි සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව 409,622ක් ඡන්ද මධ්‍යස්ථාන 577යි ඒ අනුව සමස්ත දිස්ත්‍රික්ක 22ට අයත් පරිපාලන දිස්ත්‍රික්ක 25 තුල ලියාපදිංචි වී ඇති මුළු ඡන්ද සංඛ්‍යාව 1,71,40,354ක් දිවයිනපුර සමස්තයක් ලෙස ක්‍රියාත්මක වන ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 13,421ක් මෙවර ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාව දිගයි නිවරදිව ඡන්දේ ලකුණු කිරීම ඉතා වැදගත් මේ ඒ පිළිබඳව දැනුවත් කරන විශේෂාංගයයි ජනාධිපතිවරණයට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ සැප්තැම්බර් 21වනදායි. රටේ අනාගතය තීරණය කරන්නේ ඔබේ වටිනා ඡන්දයයි. ඔබේ වටිනා ඡන්දය වලංගු ඡන්දයක් බවට පත් කරගන්නේ කොහොමද? ජනාධිපතිවරණයේදී ඔබේ ඡන්දය ප්‍රතික්ෂේප විය හැකි අවස්ථාවන් ගැන ඔබ දැනුම්වත්ද? අප මේ විශේෂාංගය ඔබට සමීප කරන්නේ මෙවර මුල්වරට ඔබේ වටිනා ඡන්දය භාවිත කරන ඡන්ද දායකයන් ඇතුළු රටේ පුරවැසියන් සියලු දෙනාගේම දැනුම්වත් භාවය වෙනුවෙන්. ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයෙකුට ඔබේ
ඡන්දය පළ කරන්නට පුළුවන්. අපේක්ෂකයාගේ නම සහ ලකුණු ඉදිරියෙන් එකේ ඉලක්කම යොදා ඔබට ඡන්දය සලකුණු කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබට පුළුවන් අපේක්ෂකයාගේ නම සහ ලකුණු ඉදිරියෙන් කතිර සලකුණක් යොදා ඔබ කැමැතිම අපේක්ෂකයාට ඡන්දය ලබා දෙන්න. අවශ්‍ය නම් ඔබට තවත් අපේක්ෂකයන් දෙදෙනෙකුට මනාපය පළ කරන්නත් පුළුවන්. ඒ තමන් කැමැතිම අපේක්ෂකයාගේ නම සහ ලකුණු ඉදිරියෙන් අංක 1 සලකුණු කරලා කැමැත්තේ අනුපිළිවෙලින් තවත් අපේක්ෂකයන් දෙදෙනෙකුට අංක 2 සහ 3 යෙදීමෙනුයි. මතක තියාගන්න දෙවන සහ තුන්වන මනාපය පළ කිරීම කිසිසේත්ම අනිවාර්ය වන්නේ නැහැ. ඒ කියන්නේ දෙවන තුන්වන මනාප ලකුණු කරලා නැතත් හරි විදිහට එක් අපේක්ෂකයෙකුට ඡන්දය පළ කරලා තියෙනවා නම් එය වළංගු ඡන්දයක්. දැන් අපි ඊළඟට බලමු ඡන්දයක් අවලංගු වෙන්නේ කොහොමද කියලා. ඔබේ ඡන්ද පත්‍රිකාවේ කිසිම අපේක්ෂකයෙකුට ඡන්දය පළ කරලා නැත්නම් එය අවලංගු ඡන්දයක්. එක් අපේක්ෂකයෙකුට වඩා ඔබ ඡන්දය සලකුණු කර ඇතනම් ඒ කියන්නේ කිහිප දෙනෙකුට කතිර යොදා තිබෙනවා නම් ඒක අවලංගු ඡන්දයක් විදිහටයි සැලකෙන්නේ. එක් අපේක්ෂකයෙකුට එක සහ තවත් අයෙකුට කතිරයක් යොදා තිබෙනවා නම් එයත් අවලංගු ඡන්දයක්. යම් ලෙසකින් ඔබ ඡන්ද පත්‍රිකාවේ ලකුණු කර ඇත්තේ ඔබේ දෙවන හා තුන්වන මනාපය පමණක් නම් එයත් අවලංගු ඡන්දයක් ලෙසයි සැලකෙන්නේ. ඡන්දදායකයා හඳුනා ගන්න පුළුවන් විදිහට යම් කිසි දෙයක් ලියා ඇතනම් ඇඳ ඇතනම් එයත් අවලංගු ඡන්දයක් වෙනවා. එක හැර වෙනත් සලකුණක් සමග ඒ කියන්නේ කතිර සලකුණක් දාලා දෙවන තුන්වන මනාප සලකුණු කරලා තිබෙනවා නම් එයත් අවලංගු ඡන්දයක්. 1, 2 සහ 3ට වඩා ඡන්ද සහ මනාප සලකුණු කරලා තිබෙනවා නම් එයත් ඔබේ වටිනා ඡන්දය අවලංගු වීමට හේතුවක්. ඔබේ වටිනා ඡන්දයට සැබෑම වටිනාකමක් ලැබෙන්නේ එය අනිවාර්යෙන්ම වළංගු ඡන්දයක් වුණොත් විතරයි. සෑම මැතිවරණයකදීම දන්නේ නැතිකම නිසා බොහෝ ඡන්ද අවලංගු වෙනවා. ඒ නිසා හරි විදිහ දැනගෙන හරියට ඡන්දය දෙන්න. ඒත් සමගින් උදැසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු දහවල් ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.